චන්ඩි පැන්ඩා සමට සූදු බවට ඇමරිකාවෙන් සාතික ලත් එකම විෂබීජනාශක සබන්. මෙරට තුළ හෙක්ටයාර අසු එක්දහසක බඩඉරිංගු වගා කර ඇති අතරේ වගාබිම්වලින් හෙක්ටයාර හතලිස් අටදාහක් මෙම නිට සේනා දළඹුවන්ගේ ආක්‍රමණයට හසුව තිබෙනවා. එවැනි පසුබිමක මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් තුන්දහසක් වන මෙවර අපේක්ෂිත වාර්ෂික බඩඉරිංගු අස්වැන්නෙන් මෙට්‍රික් ටොන් 72900කට ආසන්න ප්‍රමාණයක් මේ සේනා දළඹු වැසෙන නිසා රටට අහිමිවීමේ අවධානමකයි පවතින්නේ. එය මෙවර අපේක්ෂිත බඩඉරිංගු අස්වැන්නෙන් සිය 30ක් බව කෘෂිකර්ම නිලධාරීන් පෙන්වා දෙනවා. බඩඉරිංගු වගාවට දැඩි ලෙස හානි සිදු කරන සේනා දළඹුවන් මෙවන විට අනුරාධපුර, පොළොන්නරුව, මොනරගල, අම්පාර, කුරුණෑගල, මඩකලපුව, කෑගල්ල හා මාතර දිස්ත්‍රික්ක ආක්‍රමණය කර තිබෙනවා. එලෙස දළඹු ආසාදනයට ලක් වූ බඩඉරිංගු වෙනත් ප්‍රදේශවල වෙළඳපළට පැමිණීමත් සමග එම ප්‍රදේශවලටත් මෙම වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතිනවා. බලංගොඩ නගර සභාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ කෘෂිකර්ම නිලධාරීන් එක්ව බලංගොඩ සතිපොලේ සිදු කළ සෝදිසියකදී එහි ගෙනවිත් තිබූ අස්වනු තුළ සජීවී සේනා දළඹුවන් සිටි අයුරු ඉම්මේ. මේකට මේ මර්ධනය ටිකක් කුලකාරය දැනගත්තොත් අලු ගැහුවත් ඇති මැරෙනවා. මේක හරි සෙන්සිටිව්. මේ තත්වයේ හේතුවෙන් අස්වනු මිලට ගත් විලෙන්දන්ද පත්ව සිටින්නේ දැඩි අපහසුතාවයකටයි. සේනා දළඹු අසංගතය මර්ධනය කිරීම සඳහා ස්ථිර විසඳුමක් මේ වන විටත් සොයාගෙන නොමැති අතර මෙම දළඹුවාගේ සලබයාට සුළං ප්‍රවාහය ආධාරයෙන් කිලෝමීටර 100ක පමණ දුරක් පියාඹා යාමට හැකි බව අනාවරණ වී තිබෙනවා. මේ සලබයා හැසිරින් රෑ රාත්‍රී කාලේ මේ සලබයාට පුළුවන් බිත්තර දැන්ට හොයාගෙන 1500 2000ක් විතර දාන්න පුළුවන් කියලා. ඒත් එක්කම බඩඉරිඟු හැර දැන් සමහර තැන්වල වී වගාවෙදි අපිට හම්බ වෙනවා. මුංගට වගාවෙදි හම්බ වුණා. ගුව කොලයක් වුණත් කාලා ඉන්න පුළුවන් මේ දළඹුවාට. කියන්නේ එළවලු වගාවටත් එන්න පුළුවන්. සෙසු ප්‍රදේශවලට අස්වනු ප්‍රවාහනය කිරීමේදී සේනා දළඹුවන් පැතිරියාම සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව ගොවීන් සැලකිලිමත් විය යුතු බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ. සත්වාහාර ලෙස ප්‍රවාහනය කරනවා නම් මේ බඩඉරිඟු ට්‍රොපි මැෂින් එකට දාලා කෑලි කැබලි වලට කපලා ඒ කැබලි තමයි ප්‍රවාහනය කළ යුත්තේ. ප්‍රවාහනය කරන ලොරියක් වෙන්න පුළුවන් ට්‍රැක්ටරේ හරි තට්ටුවට පොලිදින්න කැලන්නේ. ඒක සම්පූර්ණයෙන්ම වැහෙනසේ ආවරණය කරලා ඒක ප්‍රවාහනය කළ සත්වාහාර සඳහා පාවිච්චි කරන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඊළඟ අවස්ථාව තමයි කිරිකරල් ලෙස ප්‍රවාහනය කිරීම. ඒ සේනාපනුව ඉන්න කිරිකරල් අමුණොත් ඒක මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැහැ. ඒ සම්පූර්ණයෙන්ම කර්ලම විනාශ කළ යුතු වෙනවා. විනාශ කිරීම කියන්නේ පුළුස්සා විනාශ කිරීම සිදු කළ යුතු වෙනවා. බඩඉරිඟු අලෙවි කරන තැන් විශේෂයෙන්ම කළු පොලිතීන් එකක් සහිත කළු භාජනයකට මේ සේනාපනුව ඉන්න කොටස් එකතු කරලා ඒ එකතු කරපු කොටස් ටික එදින හවස අනිවාර්යයෙන්ම විනාශ කළ යුතුයි.